नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतु अरहतु सम्मा सम्बुद्धस्स। नमो ते पुरे साजन्य नमो ते पुरे सुत्तम नमो ते पुरे सातुल्य नमो ते पुरे सासब। नमो ते संब दस्सावी नमो ते करुणा कर नमो ते तिन संसार नमो ते अमतं दद। संसार सारोग विनीत नीसं सन्नीत सातं सुचि सारदीसं संदीर कं सुन्न तनुपलासं संलाप देसिं पन में विसासं। संसाबिगं केवल मोहनासं सन्नाह कं मार रने विशेषं। संसेवितं दासि मुदारहासं संहार दम्मं पन मे सदासं। संदास गंगनासित पाप नासं सन्नाप दंतिं हत गोर पासं। संपार गामिं सुचि सार वासं संवार संगं पन में सदा संग। संवार संगं पन में सदा संग। नमो नमो बुद्ध दिवाकराय नमो नमो गौतम चंदिमाय नमो नमो अनंत गुणान्वय नमो नमो साक्य नंदनाय। ब्रह्मिंद देविंद नरिंद राजं बोधिं सुबोधिं करुणा गुणंगं पञ्ञापदी पुञ्जलितं जलंतं नमामि बुद्धं भवपारतिन्नं। बुद्धोति वचनं सेत्तं बुद्धोति पदमुत्तमं नत्ति तेन समं लोके अन्यं सोत रसायनं। बुद्धे चित्तं प्रसादेन धम्मे संघे च यो नरो कप्पानि सत्सहस्रानि दुर्गतिं सो न गच्छति। यो वदतं पावरो मानुजेषु शाक्यमुनि भगवाकात किंचो पारगतो बालवीर्य समंगी
तं सुगतं शरणंतमुपेमि। राग विराग माने जमसुकं दम संकत मपाटिकूलं मधुरमिमं पगुनं सुविबत्तं दम्मिमं शरणंतमुपेमि। यत च दिन महापालमाहु चतुषु शुचिषु पुंसयुगेषु अट्ट च पुंगल दम दशते संगमिमं शरणंतमुपेमि। माया सुतो सुगत साक्य सिंह नातो जातक घने सपंद सवभिसंक मित्त्वा यस्मिंगुदेराय गिरं वरलुम्बिनिं हि तं जात चेत्य महं शिरसा नमामि। यस्मिं निसंज वज्रासन बंदनेन जित्वा सवासन किलेस बलं मुनिन्दु संबोधि ज्ञानमवगम विहासि सम्मा तं बोधि चेत्य महं शिरसा नमामि। संकप्पयं तस सहस्य लोकदातुं देशे सियत्र भगवा वरधम चक्कं वाराणसीपुर समीप वने वाराणसीपुर समीप वने मिगानं तं धम्म चेत्य महं शिरसा नमामि। तं धम्म चेत्य महं शिरसा नमामि। कत्वान लोक हित मत हितांच नातो आसीति को उपवत्तन कान नम्हि। यस्मिं निपज्ज गत्वा निरुपादिशेषं निब्बान चेत्य महं शिरसा नमामि। कत्वान लोक हित मत हितांच नातो आसीति को उपवत्तन कान नम्हि। यस्मिं निपज्ज गत्वा निरुपादिशेषं निब्बान चेत्य महं शिरसा नमामि। साधु साधु साधु। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो
සම්මා සම්බුද්දස්ස අපමෙය්‍ය ගුණා බුද්දා අසංඛේය ගුණාජිනා සම්පසාදනියේ සුත්තේ තම්පි අත්තං විභාවයේති සකල ගුණ මන් නිදි පෙති භාග අනන්‍ය සාධාරණ සකල ලක්ෂණ සම්පන්න ගුණ ගණ ධාර මහිමියෙන් සැරසී බදාර තථාගතවර චක්‍රවර්ති ස්වාමී වූ ජගදීශ්වර ශාස්ත්‍රු වූ සනරාම්න ලෝක සිවංකර වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පේට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර මහා කරුණා නුවණැති අපගේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ 80 කෝටියක් වස්තු ගත්තා වූ මහා සාර භාක්‍මන කුලෙහි සුමේධනං මහා පණ්ඩිත වෛපද ත්‍රිවේද පාරප්‍රාප්තව තමන් වහන්සේගේ පේමුතුම් පරම්පරාවෙන් සියලු දෙනා රැස්කොට තිබූ 80 කලක් රන්දිදී මුතුමැණික් ආදී වූ මහා ධනය දුගී මඟී යාචකාදීන්ට දන් දීලා හිමාල වනයේට ගොස් නුසි පෙවුරුජාවෙන් පැවිදිව පංචාභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවා තපස්තම් පුරමින් සිටිනා අවස්ථාවේදී දිනක් අහසින් වඩිනා විට දීපංකර බුදුන් වහන්සේ ලොව පහළව රම්‍යවතී නුවරට වඩිනා බැවින් මහජනයා එක් වී මං මාවත් තරසනවා දැකලා අහසින් බිමට බැහැලා මඩ සහිත එක් ප්‍රදේශයක් ඉල්වාගෙන මාර්ගය සකස් කරනා විට තමන් වහන්සේට ලැබුණු මාර්ගය සකස් කරලා අවසන් කරන්නට මත්ින්ම පෙර ආතුවම වඩිනා රැ අහසේ තා මනරම් තාරකා පිටිවරාගෙන සෞම්‍ය චන්ද්‍රයාමෙන් ලක්ෂයක් මහරහතුන් වහන්සේලා පිරිවර කොටගෙන වඩිනා මෝහාන්ධකාරේ විද්වංසනේ කළා වූ සද්ධර්මා ලෝකයෙන් සකල ලෝක ඒකාලෝක කළා වූ හිරු සඳු දහස් ගණන් පරදවාලන දස දහස් ගුණයෙන් අධික වූ ප්‍රභාෂ්වරයෙන් සමන්වාගත වූ සකල ලෝකානන්ද කර වූ අසම සම වූ සියලු සත්වයන්ට උතුම් වූ අපිරිමිත අනේක ගුණයෙන් යුතු ශ්‍රී ඝන සුගත තථාගත ශ්‍රී සද්ධර්මවර චක්‍රවර්ති ස්වාමී වූ දීපංකර මහා කාරුණිකයාණන් වහන්සේ දැකලා රහතුන් පිරිවණාලද මුනීන්ද්‍රයන් වහන්සේ මඩ නොපාගා ශ්‍රී පතුල් මාකය පිට තබා වඩිත්වා යන උදාර චේතනාවෙන් තමන් වහන්සේගේ ශ්‍රී දේහය හේ දණ්ඩක් කොට පූජා කළසේක. දීපංකර සර්වඥන් වහන්සේද බුසතාණන් වහන්සේගේ හිස ළඟට පැමිණිලා අනාගතංස ඥානයෙන් බලනසේක. මේ බලන අවස්ථාවේදී දුටුවා මතු බුදු වෙන බුද්ධාංකුරයක් බව දැකලා මේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයාණු අනාගතයේදී ගෞතම නමින් බුදුවන්නේය මේ ආදී ලෙසට නියත විවරණ දේ වදාරලා දෑසමන් මල්මිටි අටක් දෑතින් අරගෙන මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේට පිදුසේක. ඊට අනතුරුව රහතන් වහන්සේලා ප්‍රමුඛ සියලු දේවි බ්‍රහ්මීන් විසින්ද පුදනා මල්වලින් මුළු ශ්‍රී දේහේම වැසී ගියා. ජම්හේකින් සුමේද බෝස්ථානන් වහන්සේ ශ්‍රාවක බෝධිය ලබන්නට පැතුවේ වීනං දීපංකර සුගතයන් වහන්සේගෙන් සතර පද ගාථාවක් අසන අවස්ථාවේදී ඒ ගාථාවේ තුන්වන පදේ අවසන් වන්නට මත්තෙන් සඩබිඤ්ඤා සූපිලිසිඹියා ලාභීව රහත්ව නිවන්සුව විඳින්නට පුළුවන්කම තිබුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් තම ශ්‍රී හස්තයට පත් සුන්දර නිවන් සැප සසර දුකක් මෙන් හැරපියා සකල සත වෙත පතල මහා කරුණාවෙන් ගෝර කටුක සසර සයුරට බැසලා මහා පොළොව මහා සයුර මහා මේරු පර්වතය අහස් තාරක ආදී ප්‍රමාණ අතික්‍රාන්ත මහා වස්තු පරදවන එස් ඉස් මස්ලේ අමුදරුවන් දන්දී සමතින්ස පෙරුන්දම් පුරා තුසිතපුර ඉපද සතරවරං දෙවි රජවරු විසින් කළ ආරාධනාව පිළිගෙන පස්මහා බැලුම් බලා කිඹුල්බත් පුර නුවර සුද්ධෝදන මහරජුරුවන් වහන්සේ නිසා මහමායා දේවී කුස පිළිසිඳගෙන දසමාසයක් ඇවෑමින් මව් කුසින් නික්ම
විසිනම අවුරුද්දක් හිගේ වාසයේ කොට මහා අභිනිෂ්කමනේ කොට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවෙහි යෙදිලා 35 වයස් අවුරුද්දේදී විසක් මස පුර 15ක පොහොදා පූර්ව චන්ද්‍රයහසේ බබලමින් තියෙන මොහොතේදී බෝමුල කරා වැඩහිඳ මාර බල විද්වංශනේ කොට පරිත්‍ය සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මාස්තනේ කරමින් දස බල චතුවේසාරද්‍යාදී අමිත ගුණ ඝන විභූෂිත වූ සර්වත්තා ඥානෙ අවබෝධ කරලා බුද්ධ රාජ්‍යශ්‍රීයට පැමිණ 45 අවුරුද්දක් මුළුල්ලේ දිව්‍ය බ්‍රහ්ම සහිත සත්ත ප්‍රජාවට දහම් දෙසා වෙසක් පුන් පොහෝදා මල්ල රජදරු වන්ගේ සල් උයනේදී සල්ගස් දෙකක් මැද සිංහ සෙයියාවෙන් සතපී චතුර්ථ ධානයේට සමවැද ඉන් නැගිට අනුපාදි ශේස නිර්වාණ ධාතුවෙන් පින්නුවන් පා වදාළසේක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ අනන්ත බුදු ගුණ ප්‍රමාණය කොතරම්ද කියන බව සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කොට වදාරනවා අප්පමෙය ගුණා බුද්ධා අසංඛේය ගුණා ජින බුදුරජාණන් වහන්සේගේ ගුණ අප්‍රමාණ්‍යයි ප්‍රමාණ කළ නොහැකි අසම සමයි අසංඛේය ගුණා ජින ජිනයන් වහන්සේගේ ගුණ අසංඛේයයි ගණන් කළ මෙච්චරයි මෙපමණයි කියලා ලියලා හෝ කියලා හෝ පෙන්වන්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ උන්වහන්සේගේ මුළු ආයුෂ කාලයේ පුරාවට දේශනා කළත් ආයුෂ ගෙවී යනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ නම් ගෙවී යන්නේ නැහැ. එනිසා අපරිමිත ගුණෙන් සමන්වාගත්ෝ ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මනරම් වූ ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා. දැකීමෙන් සිත් පහදවන්නා වූ ආරෂ්ඨාංගික මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා. දැන් මේ මොහොතේදී අපි සූදානම් වන්නේ මහා ගුණ කඳකින් සමන්වාගත වූ මතු බුදු වෙන්නා වූ සත්පුරුෂ ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේ නමකගේ ගුණ අනුස්මරණය කිරීමටයි. පූජ්‍යපාද අප ගුරුදේවෝත්තම අරියධම්ම මහා සාමිපාදයන් වහන්සේ අපවත් වෙලා දැනට අවුරුදු 5ක් ගත වෙනවා. ඒ වර්ෂ 5ක් නිකුත් වීම නිමිත්තෙන් ඉක්මීම නිමිත්තෙන් පූජ්‍යපාද අප ගුරුදේවෝත්තම අඟුල්ගමී අරියනන්ද මහා සාමිපාදයන් වහන්සේගේ අනුශාසනා පරිදි මියම්මාරයේ මෞලමියන් චිත්තල පබ්බත විහාර සේනාසනයටත් පාවොක් සයාඩෝ ස්වාමීන් වහන්සේ වැඩඉන්න පාවොක් තව්‍යාරන්න සේනාසනයටත් යන මේ සේනාසන දෙකට යන දෙකෙහි වාසය කරන්නා වූ සියලු සමස්ත සුපේසලකාමී ශික්ෂාකාමී මහා සංඝරත්නය ඇතුළු දායක දායකාදී සියලු දෙනාට දහසක් පමණ සියලු දෙනාට පිළිකර සහිත දන්වටක් පවත්වලා සෝමනස් සහගත මහා කුසල කර්ම රාශියක් අත්පත් කර ගන්නට යෙදුණා. ඒ සියලු සෝමනස්ස කුසල ධර්මයන් අපවත් වී වදාළ ලක්දිවෙහි ලජ්ජී සුපේසලකාමී භාවයෙන් ඉර සඳසේ ප්‍රසිද්ධ වූ පර්යාප්ති ශාසන ශ්‍රී භාරධානී රාජකීය පණ්ඩිත යන රාජදත්ත නාමෝපලක්ෂිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහා ස්වාමිපාදයන් වහන්සේගේ අග්‍ර සද්ද විහාරක ශිෂ්‍ය රත්නයක් වූද තදාචාර්ය වාදීහි මනසේ හික්මුණු බැවින් සෝවචස්සතා ගුණයෙන් යුතු වූද තමන් වහන්සේගේ ජීවිතේ පරදුවට තබා මනසේ ආරක්ෂා කරන ලද සතර සංවර සිල් ඇතිහෙන් සිල්වත් ගුණයෙන් යුතු වූද සමුච්ඡේද වශයෙන් ද්වේෂයේ පිහින නොකලේ නමුත් කලකින්වත් ද්වේෂයෙන් දූෂිත භාවයක් දැකීමට නැතිහෙන් කන්ති සෝරච්චතා ගුණයෙන් යුතුවෝද කුලගේද ඥාතිගේද පච්චේ ගේදයන්ගෙන් දුරින්ම දුරු වූද ලද ලද දැහැමි සිව්පසයෙන් සුසු පරිද්දෙන් ලොකු කුඩා ශ්‍රේෂ්ඨ සමූහයා හට බෙදා දෙන සුළු වූ හෙයින් සංවිභාග ගුණයෙන් යුතුවෝද මෛත්‍රී කරුණා පෙරදැරිව දහස් ගණන් ශිෂ්‍ය සමූහයා හට කරනා ලද අවවාද අනුශාසනා ඇතිහෙයින් සංහ වාචා ගුණයෙන් යුතුවෝද
විනය අභිධර්ම සූත්‍ර සංඛ්‍යාත පිටකත්‍රේ පිළිබඳ නානා විශාල ග්‍රන්ථ රාශියක් කර වදාර හේින් මහා ග්‍රන්ථකත්තු කාරකත්වයට පැමිණි වදාළ ඌද මෙකී නුකී ගුණ ගණාංගයන්ගෙන් සුසජ්ජිත වූ හේින්ම රාජරාජ අමාත්‍යාදීන් විසින් පෝජනීය භාවයට පැමිණ ශ්‍රී ලංකා රාජ්‍ය සහ රාමානිකායේ මහා නායක ස්වාමින් වහන්සේගෙන් ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසන දජ ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක දුරන්දර යන ගෞරව නාමයෙන්ද මියම්මාරී අග්ගමහා පණ්ඩිත කම්මဋ္ඨානාචාර්ය පාව ආචින්න ස්වාමින් වහන්සේගෙන් මහා කම්මဋ္ඨානාචාර්ය යයි ලබනාලද උපාදි නාමයන්ගෙන් ධර්මාන වූ පරවාද මත ඛණ්ඩනෙහි දක්ෂ වූ නානා ශාස්ත්‍ර ධාරී වූ අති පාරිශුද්ධ සද්ධා බුද්ධි ප්‍රතිමන්විත වූ ස්ථවීර වාදී දක්ෂ වූ මහෝපාද්‍ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශාසන දජ මහා කම්මဋ්ඨානාචාර්ය ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක දුරන්දර අති පූජනීය නා වූනි අරිය ධම්ම මහා සාමි පාදයන් වහන්සේ ඇතුළු අපවත්වි වදාළ සමස්ත සංඝ පීතුන් වහන්සේලාට මේ කුසල් ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනා වේවා මේ කුසල් අනුමෝදනා තුලින් මේ කුසල් බලයෙන් පූජ්‍ය නා වූනි අරිය ධම්ම මහා සාමි පාදයන් වහන්සේ මතු සමතින් සම්පාරමී ධර්ම පුරා සත්‍ය බෝධිපාක්ෂ ධර්ම රසකොට අවසනේදී ලොවේ ලෝතුරා සම්බුද්ධ රාජ්‍යම මත්පත් කර ගනිත්වා කියලා අපි පින් අනුමෝදනා කරනවා. එවැගේම අපත්‍ති වදාළ සංඝ පීතුන් වහන්සේලා ඇතුළු සීල මහා සංඝ රත්නයටත් මෙපින් අනුමෝදන් මෙත්වා අනුමෝදන් වීම තුළින් ඒ සෑම දිනාත් අවසනේදී අමා මහ නිවන් සුවපත් කර ගනිත්වා කියලා අපි මෛත්‍රී සිත යුක්තව ප්‍රාර්ථනා කරනවා. තුදුස් දුත ගුණෙහි හේබි වීරිය නමෙති හස්තයෙන් ප්‍රඥා නමෙති සතදරව කෙලෙස් නමෙති සතුරන් නසන්නා වූ අර්ථයට ගැලපෙන අර්ථයට අනුව නාම දෙයියෙන් යුක්ත වූ සංඝ සෝබනේ කරන හේයින් සංඝ සෝබන නම් නම්දරව නා වූ නරණ සේනාසනෙහි වැඩවාසය කරන විනයාචාර්ය පූජ්‍යපාද අප ගුරුදේව උත්තම මීගුඩ සංඝ සෝබන මහා සම්පාදයන් වහන්සේටද සද්ධා නමැති පලිඟු හදේ දරාගෙන වීරිය නමැති දෑතින් කරුණා නමැති දිවසු වෙයි තෙමා ප්‍රඥා නමැති ශාස්ත්‍රයේ හික්මවා ධර්මාලෝකේ පින්වා දීමෙහි දක්ෂ වූ ශීලාචාරජ්‍යව මද්දවාදී ගුණෙන් හා අප්පිට්ඨතා සන්තුට්ඨිතාදී අනේක ගුණාධාරයෙන් හෙබි සබ්බ කම්මဋාණි කෝවිද අප ගුරුදේවෝත්තම අඟුල්ගමී ශ්‍රී අරියනන්ද ස්තිවීර මහා සාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු සමස්ත සංඝයා වහන්සේ ඇතුළු සියලුම සත්වයන් අට රත් කරනාලද සියලු කුසල සම්භාරයන්ගේ බලයෙන් කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා. කරන්නා වූ සමත විදර්ශනා භාවනා දිනෙන් දින සර්වපකාරයෙන් වැඩි නිරෝගීමත්ව අවසනදී බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අජර අමර අමෘත මහා නිර්වාණ ධාතුම සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. මේ කුසල් බලෙන් දැන සුජීවත්ව වාසය කරන ගුරු දෙමව්පිය වරු හිත මිත්‍රාදී ඥාති මිත්‍ර ගුරු දෙමව්පු ඥාති මිත්‍රාදී සියලු දෙනාටත් සියලු සත්ත්වයන්ටත් මෙපින් බලෙන් කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා. ගන්හෙල් හොස්මරල්ලක් පාසා බුද්ධාදී උතුමන් වහන්සේලා සතු අසීමිත ආරක්ෂාව ලැබේවා. අවසනදී අමහා මා නිවන් සුවම ලබාවා කියලා මෛත්‍රී සිතින් ප්‍රාර්ථනා කරගනිමු. මේ මොහොතේ පාවොක්සාරිව ස්වාමීන් වහන්සේ ගැන විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. පාවොක්සාරිව ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මියන්මාර් දේශයේදී මියන්මාරෙහි මෝලමියෙන් චිත්තලපබ්බත අරණ්‍ය සේනාසනයේ පියුලින් පාවුක් තව්‍ය අරණ්‍ය සේනාසනයේ කියන මේ ස්ථාන දෙක ප්‍රධාන කරගත්
ලෝපුරා පැතිරලා තිබෙන පව් අරණ සේනාසන සෑම සේනාසනයකටම ප්‍රධාන අනුශාසකයන් වහන්සේ තමයි මේ පව් සියඩු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. පෙළාටුවා ටීකා ටිප්පණි සංග්‍රහ ග්‍රන්ථ නිගණ්ඨු ආදී අනේක විධ ග්‍රන්ථයන්ගේ හසල කුසල බුද්ධියක් ඇති සුවිසුද්ධ ඥානයක් ඇති ධම්මාචාර්ය නමින් පිටුන් ලක් අග්ගමහා පණ්ඩිත නම් උපාධි ධාරීන් පිටුන් ලක් ස්වාමීන් වහන්සේ නමක් වේ මේ පාවුක් සාරෝ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. මේ පින්වත් මහල ඇති විසුද්ධි මාර්ගය කියලා ග්‍රන්ථයක් ශ්‍රී ලංකාවේ අපේ බෞද්ධ ජනයා අග්‍රගන්‍ය හස්තසාර ග්‍රන්ථයක් වශයෙන් මේ සැලකෙන්නේ විසුද්ධි මාර්ගය. මේ විසුද්ධි මාර්ගය සඳහන් වෙනවා අති ගැඹීර භාවනා ක්‍රමයක්. මේ භාවනා ක්‍රමය කාලයක් බැලිලා තිබුණා. සමහර අය විසුද්ධි මාර්ගය විවේචනය කරනවා ඒ ධර්මී නොදත් පාලි නොදත් අව්‍යක්ත පුද්ගලයන් විවේචනය කළත් එහි ඇති වටිනාකම දන්න අති ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා නොඑක් විදිහේ අර්ථ ග්‍රන්ථ සංග්‍රහ කළා. ඒ අතරින් පාවුක් සයාඩෝ ස්වාමීන් වහන්සේද සුගම ලෙසින් විස්තර විවරණ කොට සූත්‍ර අභිධර්ම විනය කියන මේ මුළු ත්‍රිපිටකයම බලලා එහි ඇති නොඑක් විදිහේ ණයක්‍රම රැස් කරගෙන ග්‍රන්ථ අටක් සම්පාදනය කළා නිබ්බාන ගාමිනී ප්‍රතිපදා නමින්. ඒ භාවනා ක්‍රමය අද පාවුක් භාවනා ක්‍රමයේ වශයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ පාවුක් භාවනා ක්‍රමය දැනට ශ්‍රී ලංකාවේ නාවින් අරණ සේනාසනයේ අනිකුත් ලෝපුරා බොහෝ ස්ථානවල උගන්වනවා. ඒ සීලවන්ත ගුණවන්ත පාවුක් සයාඩෝ ස්වාමීන් වහන්සේට වයස 86ක් වුණද තවමත් පාවුක් අරණ සේනාසනයේදී සමස්ත සංඝයාට කර්මස්ථාන දෙනවා. අධික වීරියවන්ත වූද ප්‍රඥා බුද්ධි සම්පන්න වූද මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක්. එසේ වී නම් මේ අප විසින් අත්පත් කරගන්නා ලද සියලු කුසල සම්භාර බලයෙන් පව් ආචින්න සම්පාදයන්න් වහන්සේටද උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ සිසරත්නයක් වෙන ශාරෝ චන්දිම ස්වාමීන් වහන්සේටද එවගේම දැනට පව්ක් තව්‍යාරණ සේනාසනයේදී කර්මස්ථාන දෙන්නා වූ පූජ්‍යපාද කුමාරාභි වංශ ස්වාමීන් වහන්සේටද එවගේම ජනකාභිවන් ස්වාමීන් වහන්සේ වරක් සමස්ත සංඝයා ඇතුළු සියලුම දෙනාට මෙපින් බලයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා. බුද්ධාදිතුමන් වහන්සේලාගේ අසීමිත ගුණානුභවය ලැබේවා. තබන තබන පියවරක් පාසා ගන්හැල් උස්මරල්ලක් පාසාම බුද්ධාදිතුමන් වහන්සේලාගේ දෙහිට ආරක්ෂා ලැබේවා. අවසානයේදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වදාළ අජර අමර අමෘතමා නිර්වාණ ධාතුව තමා පතන්නා වූ බෝධියකින් සාක්ෂාත් කරගන් ලැබේවා ලැබේවා කියලා අපි මෛත්‍රීසිතින් යුක්තව ප්‍රාර්ථනා කර සිටිමු. We arrange Dana for this monastery and Molamian monastery in memory of most venerable Aryadhamma Mahathera. This is the 5th anniversary. So we transfer all these memories to most venerable. Thank you.
Maybe they have many problems in the world. Yeah. But don't worry too much, okay? We'll only just practice meditation ourselves. They are fighting themselves. What we can do is only just maybe sense metta or chant prayers and then again. Then Mahathira passed away already about 5 years. Yeah. Within these 5 years. And then you also practice meditation diligently a lot, is it? Now, the Sasa book has already nearly completed Upasana stage. But if you wish to maintain Mahathira Sasana and Selanga, but not only Selanga, the whole world, okay? The whole Sasana. When Mahathira, according to his wish, he wish to be Buddha in the Buddha. Okay, this is his wish. But Musa, the second of people who are practicing this meditation here, share with them, if possible, learn to realize Nibbana in this very life. And actually, this is the only way to realize Nibbana. Yeah. That's why Mahathira also choose this way. Okay? He is a bodhisattva, that's why he knows the whole way. He also approached many teachers before, isn't it? He approached, understand which way is the best way and the correct way, that's right. Finally, he choose this way, Saraji. We also the same way, before we meet with the Saraji,
Okay, we also go here and there, we also study here and there. Finally, when I have the Sayadaw Dhamma talk, we have the lesson in Sayadaw Dhamma talk, I only just go to this part of Molamai Meditation Center without any intention. Then I have Sayadaw Dhamma talk within this standing. Huh? Then I understand, okay, what I am searching for, the Dhamma is here. Then if we practice correctly, it will be very beneficial, and only just the correct way. And since this time, although I was a student at the time, and that time is only just 10 days. Later, when we have the patients after examination, then we go there about one month, 1 year. Next time, if we have more time, 1.5 months, 2 months, etc. Then after that, I continue to practice there for a long time, 2004, 2005, 2 years. I am still taking doing the examination, hasn't finished yet. But also, it's okay with the practice of Sayadaw. Then later Sayadaw went to USA and stayed there for a long time with meditation retreat. Then I also haven't finished yet doing that. Then I go back and come back to Mandalay again, something like that. Then because of Pulibora tested. Okay? And then, okay, I also take the examination again, and also I also teach the students in VIT school. And after finishing, it's okay. Then I continue to practice with the Sayadaw again. Then what I intention is okay, when I meet with the Sayadaw first time within this day, since this time, although I'm studying, even I haven't finished yet the material, I wish to practice under Sayadaw's guiding, I wish to practice under Sayadaw's guiding. And I always listen and what Sayadaw, where is the Sayadaw's and like that. Is he healthy or not? Is he can teach or not? Because of this, okay, then I practice with Sayadaw and now. Then, sure, this is the only way. That's why Sayadaw, if you understand Myanmar, what Sayadaw talk. Actually, Sayadaw bravely talk. Okay, this is the only way. The other way, not complete, maybe some benefit. There may be some benefit. But to realize Nirvana, it is actually, according to Sayadaw, I get very, very rare. Very rare. Although there are many meditation methods in the world, many meditation centers and like that. Because they don't follow the Buddha's way. For example, they start to practice anapana, they think this is vipassana. Oh. They also, for example, four elements, they think this is vipassana since beginning. Whether their morality is pure or not, I'm not sure. Whether they have enough concentration or not, I'm not sure. They use vipassana. Then, because of this, after some time's practice, sure, their mind will be peaceful. When they experience such kinds of peacefulness, then they think this is vipassana knowledge. And even they think this is Nirvana. Well, they finish with this condition only. Okay? Sayadaw way is not like this. You know the morality, sila also must be very pure. Our concentration also must be very deep and high, etc. Then you know Vipassana also step by step beginning from Rupa, Nama, even origination in this way, according to Rupa Vimaka. You know, nobody follow. Very difficult to follow, although there's the way, but usually most of the people follow only just Labhasa Karasiloka. If they need to practice, those kinds of long practice, they don't want. Usually most of the people are like this, is it? That's why when Sayadaw disappear, our time, this, we are very lucky. Otherwise, we need to find, you know, need to study anapana, although they are not completed up to jhanas, concentration, state or something like that. Need to find one teacher. Also not sure whether will be successful or not. Then for four elements practice, need to find another teacher. For Sina practice, need to find another teacher. Here and there only. They can teach only just this way. But here, at one place we can teach, we can practice all meditation. Also, that's why when you just
systematically practice, just a fully practice those meditation here, actually you don't need to go any other meditation teacher. You don't need to find, you can say, we can say. That's why now we still sure we don't need to find another teacher. And theology, enough with theology. Not because of we are grasping our teacher, not like this. Not because of you, okay? Because we don't need to find. With this practice enough, but need to practice systematically, successfully. Yeah, that's why Mahathira also chose this meditation. He chose theology as teacher, although he is very high parameter. Understand? That's why if you want to pay Mahathira's gratitude, then you only just fulfill Mahathira's wishes. What Mahathira wishes actually to grant this two dhammas to Sri Lanka. Okay? And two dhammas and practice regularly, practice systematically, successfully like this. Then later you can realize Nirvana. Then if you really realize Nirvana, you are no need to find another teacher and you will do for others correctly. Okay? Then need your self-practice. Practice for yourself first. This is very important. If they really have the real dhamma, what they will be doing for the other. They will not say what I'm doing. Okay? And then our self, your self, first is very important. Okay? Okay, fine. Practicing in this way, okay? May you be able to offer your gratitude to Mahathira, and then may you be able to realize Nibbana as soon as possible. ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරලා ගාථාවක් සම්පාදනය කරලා තිනවා. ඒ ගාථාව නිදුක් නිරෝගී සම්පත්යක් වේවා කියලා සජ්ජායනා කරමු. ධම්මේන නේන මති සින්ද මුදාචිතේන බුද්ධා දිවත්තු ගත ධම්ම බලේන සද්ධින් तेरा सभो आचिन्न यथिन्द नातो दीघायुको भवतो साधु समिन्द चित्तो पुण्येन नेन मति सिन्ध मुदा चित्तेन बुद्धा दिवत्तु गत चित्त प्रसादितेन थेरा सभोत अरिय धम्म यतिन्द नातो संबोधि ज्ञान मदि गच्छतु साधु साधु।